Uber Eats මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාව. පොරොච්චෝලේ ගල්ලංගුරු බලාගාරයේ තුන්වන ඒකකය ඊයේ දින බිඳ වැටුණා. එහි නල පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් එම නිසා මෙගාවොට් 270ක් පමණ ජාතික විදුලි බල පද්ධතියට අහිමි වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස පෞද්ගලික අංශයෙන් හදිසි මිලදී ගැනීම වලටද ඊයේ දින අනුමැතිය ලබා දීමට මහජන උපයෝගිතා කොමිසම කටයුතු කළා. ඒ අනුව අද දින හදිසි විදුලි මිලදී ගැනීමට අවශ්‍ය ඉල්ලීම් පෞද්ගලික බලාගාර වලින් සිදු කර ඇති බවයි විදුලි ඉංජිනේරුවන් පවසන්නේ. අපකල විමසීමකදී විදුලි ඉංජිනේරු සංගමේ සභාපති අනිල් රංජිත් ප්‍රකාශ කළේ ඇමිලිපිටිය පෞද්ගලික බලාගාරයෙන් මෙගාවොට් 100ක්ද කැලණි 30 බලාගාරයෙන් මෙගාවොට් 165ක්ද ජාතික විදුලි බල පද්ධතියට ලබා ගන්නා බවයි. මේ අතර මෙලෙස පෞද්ගලික අංශයෙන් ලබා ගන්නා විදුලි ඒකකයක් සඳහා රජයේ ගෙවන ගාස්තුව පිළිබඳව තවමත් ප්‍රකාශයට පත් කර නැති බවයි වෘත්තීය සමිති පවසන්නේ. डीजल लीटर तुंसी विश्व करला दें तुंसी आसू पाह करला विद्युत पैगा ने दीर्घ वेंट विनवा केला अमित वर्य केला पावुच जिलगान सिंह करना केला एक तो पत्र करना महाजन उपेता कमिशन महाजन उपेता कमिशन इन्हें जनता अवेनी नम ओहुन से जनता अवेनी अकमेत्त मो अवसर देंड विलाती ना मेरे ने विटो ताव मिलन है मिलाई खा गे इनका गांधी मुकदमे में සූත්‍ර එවෙන් තමයි අද ජනතාවට වන්දි ගෙවන්නලා තියෙන බලශක්ති තෙල් සහ විදුලි. ඒක අමතිවරයා අතුරු රාජ්‍ය අමතුරු ඍජුව වගකිය යුතුයි. සමහර විට පැය දෙකයි විනාඩි 23 නෙමෙයි 4ක් පයින්ට පුළුවන්. මේ ධර්ම මිලද ගන්නවද වඩා. ඊයේ බිඳ වැටිච්ච බලාගාරය යථා තත්ත්වයට පත් කරන්න ඒ මහා පරිශාල බිඳ වැටීමක් නෙමෙයි. නමුත් දවස් දෙකක්. ඒ කියන්නේ තව දවස් තව එක දවසක් හෝ දෙකක් වගේ යනවා බලාගාරයේ ආසන්නට යන අධික තාපයට ලක් වෙලා තියෙන නිසා අනුතුරුව මේක නරත්තු කළා ජාතික පදිරිය එකතු කරන්න විශේෂයෙන්ම සතියක් හෝ ඊට එහා ගිය දින 10ක වගේ කාලයක් යනවා. එතකොට ජාතික පදිරියට මේකට 270ක් එකතු කර ගැනීමේ බරපතල අර්බුදයක් තිබෙනවා. මේ තත්ත්වයත් එක්ක දැන් දැනට නොරොච්චෝලේ තියෙන්නේ 270 පදිරිය එක බලාගාරයක් පමණයි. දැන් අපි දන්නවා ඊයේ වෙනකොට ලංකා විදුලි බල මණ්ඩලයේ මිලියන 600ක් මුදාහැරියා පෞද්ගලික අංශේ බලාගාරවල තෙල් මිලදී ගැනීම සඳහා. එතකොට තෙල් විදුලි බල මණ්ඩලයේ දිර තමයි ඕංගෙන් අපි විදුලිය ලබා ගන්නෙ. ඉතින් මේව ඇත්තටම ගනුදෙනු. Uber Eats මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාව.